මෙන්න මේ වගේ උපකරණයක් තමයි ඔයගොල්ලෝ දැකලා ඇති මයික්‍රෝවේව් අවන් කියලා කියන්නේ. මේකෙන් පුළුවන් අපිට වතුර එකක් උණු කරගන්න එක ඉඳලා ඕනම කෑම జాතියක් හදා ගන්න පුළුවන් අර ගිනි මැලයක් ගහන්න නැතුව. හරිද මේක අවන් එකක්. කියන්නේ ගින්දර අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක නිකන් අර පොඩි පෙට්ටියක් බොක්ස් එකක් තියෙන්නේ. පියන අරින්න පුළුවන්. පියන ඇරියා අදාළ කෑම එක තිබ්බා. ඒක ඇතුලෙන් අල හොද්දක් උනත් හදා ගන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. ඊට පස්සේ මෙහෙම වැහුවා පියන. ඉතින් ටයිමර් එක සෙට් කරා ඔන් කරා. හරිද? එතකොට ටික වෙලාවක් යනකොට මේ අපේ අල හොද්ද හරි අපිට කන්න තියෙන්නේ. හැඳි ගන්න ඕන් නැහැ. හැබැයි අර පොල් කිරි දානවා නම් හැඳි ගන්න ඕන කියලා සීන් එකක් දෙන උයද්දී ඔකල් තේරෙයි. එතෙන්දි පොඩි ගැටලුවක් තියෙනවා. ඒ හැරෙන්න සියලුම ආහාර జాතියක් මෙන්න මේ අවන් එකේ හදා ගන්න පුළුවන්. එතකොට අවන් එකක් කොහොමද වැඩ කරන්නේ? ඊට පස්සේ අපේ ගෙදර කොහොමද සාමාන්‍යයෙන් මේ ලිප් ගල් තුනක තියෙන දර දාලා හදන මේ ව්‍යංජනයක් කොහොමද පැහෙන්නේ? හරිද? ඕක අපි පොඩ්ඩක් මෙහෙම මෙහෙම හොද්දක් අපි ගමු මෙහෙම ලිප් ගල් තුනක තියෙන මේක ගිනි මෙහෙම ඌර ගාලා මෙහෙම පත් වෙනව ගිනි. හරිද? එතකොට දැන් මේකේ තියෙන්නේ වතුරනේ. වතුර හරි වතුරත් එක්ක එකතු වෙච්ච කිරි නේ පොල් කිරි. මේ පොල් කිරි වලත් තියෙනදී වතුර තමයි වැඩි හරියා. එතකොට සහ තෙල්. එතකොට මේකේ අපි මෙහෙම අල කෑලි හැම දාලා දැන් තියෙනවා. හරිද? මෙහෙන් රත් කරනකොට සාමාන්‍යයෙන් අපි මෙහෙම අල ගෙඩියක් ගමු. මේ මොකද්ද? අල ගෙඩ්ඩා. රයිට්? මේ අල ගෙඩ්ඩ මෙහෙන් රත් වෙනකොට මෙන්න මේ එළියේ ඉඳන් තමයි ඇතුළට රත් වෙන්නේ. එළියේ ඉඳන් තමයි ඇතුළට රත් වීම සිදු වෙන්නේ. මේ තමයි රත් වෙනව. මේ රත් වීම. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් අලගෙඩියේ මැද ටිකක් සීතලයි. මෙන්න මේ මැද හරිය මේක තමයි මැද. මේ මැද සීතලයි. වටේ වටේ මොකෝ වෙන්නේ? වටේ රස්නේ. වටේ රස්නේ. හරිද? ඒකට හේතුව තමයි මේ වටෙන් තමයි මේක රත් වෙන්නේ. එතකොට මේ මැද්දව සීතලයි වටේ ටික ටික රත් වෙනවා. ඒත් ඇත්තටම අපි කන්නේ මැද අමු මැද සීතල අලගෙඩියක්. හරිද? එතකොට මේ තමයි සාමාන්‍යයෙන් අර අපි ලිපේ තියෙන ගෑස් කුකර් එකක හරි නැත්නම් ලිප් ගල් තුනක් දාලා දර දාලා ලියන මේ උයන අදාළ ඒ ක්‍රමවේදයේදී වෙන්නේ වටේ රත් වෙනවා මැද සීතලයි. එතකොට අපි දැන් මේ මයික්‍රෝවේව් අවන් එක ඔන්න ඔය අලගෙඩියම අරගෙන රයිට් මේක මෙහෙම රත් කරෝති. හරිද? ඇත්තම ඔක රත් වෙන්නේ පුතේ මැද ඉඳන් තමයි සාමාන්‍යයෙන් රත් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම අලගෙඩියක් නෙවෙයි ඕනම දෙයක් රත් වෙන්නේ මැද ඉඳලා මයික්‍රෝවේව් අවන් එක දැම්මා. එතකොට මේකේ මැද උණුසුම්. මේකේ මැද උණුසුම්. මැද උණුසුම් මේක අර වටේ ඉතින් අපි කියනවා සාමාන්‍යයෙන් සීතල නැහැ. නමුත් අර මැදත් එක්ක බලද්දි වටේ සීතලයි. එහෙනම් අතනදී මෙන්න මේ ලිප සහ අර ගෑස් කුකර් එකේ උයද්දී මැද සීතලයි වටේ රස්නේයි. මයික්‍රෝවේව් ඔවන් එකකින් උයද්දී මැද රස්නේයි වටේ රස්නේයි. නමුත් සාපේක්ෂව සීතලයි මැදට වඩා. ඔක තමයි කතන්දරේ සාමාන්‍යයෙන් අලගෙඩියක් සාමාන්‍ය ලිපක සහ මයික්‍රෝවේව් අවන් එකක තම්බද්දි වෙන ක්‍රියාවලිය. ඉතින් මේ තියෙන්නේ ඇත්තරම ශුද්ධ තරංග භාවිතා වෙන අවන් එක. මේක අවන්. රයිට්? අවන්. ඉතින් කියනවා මෙහෙම ඔවන් නෙවෙයි අවන්. රයිට්? එතන මයික්‍රෝවේව් අවන් තමයි මේ තියෙන්නේ. මයික්‍රෝවේව් අවන් තමයි මේ තියෙන්නේ. එතන මේක එක්තරා මේක ඇතුළාන්තයේ උපකරණයක් තියෙනවා. ඒ උපකරණයෙන් තමයි මෙහෙම මේ මයික්‍රෝවේව් තරංග මෙහෙට මෙහෙම විසිරුවලවා යවන්නේ. හරිද? එතන ඔයගොල්ලෝ ඔය සාමාන්‍ය ෆිල්ම්ස් වල වීඩියෝස් වල එහෙම දැකලා ඇති මෙන්න මේ වගේ මයික්‍රෝවේව් අවන්ස් තමයි සාමාන්‍යයෙන් ලෝකේ දැන් ඉස්සරහට භාවිතා වෙන්නේ. ඔය අභ්‍යවකාශ ගමන ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලත් කැම පිස ගන්න යාලා පාවිච්චි කරන මේ මයික්‍රෝවේව් අවන්ස්. ඇත්තටම ඒවට තමයි මේක නිර්මාණය කරේ. ඉතින් දැන් අපේ ගෙවල් වල මේ මයික්‍රෝවේව් අවන්ස් නැහැ. මොකද අපි පාවිච්චි කරන හේකුත් නැහැ. ඔය කොච්චර කරත් මේ දර ලිප් එක කුරුදු දර ටිකක් දාලා ලිපක් පත්තු කරලා අලහොද්දක් හදාගෙන කනෝතරන් ආතල් එකක්
වෙන කොහෙවත් නැහැ කියන මානසික මට්ටමක තමයි මම නම් ඉන්නේ. හරිද? මම දන්නේ නැහැ ඔයාලා. try කරලා බලන්න ඉතින් microwave ovens දිනවද වෙළඳ පොලේ ගන්න පුළුවන්. අද මුදලකට තියෙනවා. 20,000 ඉඳන් උඩට තියෙනවා මේවා. ගන්න පුළුවන් ගිහිල්ලා. ඒතර මේ microwave oven එක පිස ගන්න ආකාරය සහ ඇතනම යම් ආහාර ද්‍රව්‍යයක් රත් වෙන්නේ කොහේ ඉඳන් කොහෙටද කියන කතන්දරය තමයි ඔකේ වැදගත් වෙන්නේ. ඉතින් ඕක අර ඔයාලට මෙන්න මේක දැනගත්තාම ඇති විෂය නිර්දේශයේදී නමුත් අර මම පොඩ්ඩක් පුරත් එක කියලා දෙනවානේ. එතකොට සාමාන්‍ය මම කියලා දෙන්නම් මේ පොඩි කොටසක්. අපි ගමු H2O කියන්නේ මොනවද? H2O කියන්නේ ජලය. එතන ඒ කියන්නේ හයිඩ්‍රජන් අණු 2යි ඔක්සිජන් 90යි. එතන මෙහෙම හයිඩ්‍රජන් අණු 2 තියෙනවා මෙන්න මේ ආකාරයට. රයිට්? ඔක්සිජන් 90 තියෙනවා මේ ආකාරයට. මේ තියෙන්නේ O, මේ තියෙන්නේ මොනවද? හයිඩ්‍රජන්. මෙහෙම අපි ලිව්වොත් වඩා සාර්ථකයි. හරිද? මේ තියෙන්නේ හයිඩ්‍රජන් අණු 2, මේ තියෙන්නේ ඔක්සිජන් අණු 2. හරිද? ඔකේ ඇත්තම පුතේ වෙන්නේ මෙන්න මේ ආකාරයේ සංසිද්ධියක් වෙන්නේ. දැන් මෙහෙන් මයික්‍රෝවේව් එහෙම නැත්නම් සුත්ත තරංගය මේකට වැටුනහම මේ ජලාණුව මෙහෙම වෙනව මෙහෙම වෙනව මෙහෙම වෙනව මෙහෙම වෙනව මෙහෙම වෙනව මෙහෙම වෙනව. මගේද පැහැදිලි? ඒ කියන්නේ නිකන් අර උඩු යට මාරු වෙනවා වගේ සීන් එකක් වෙන්නේ එහෙම. හරිද? ඔන්න ඔහම තමයි සෙට් වෙන්නේ. මේ පැත්තේ H, මේ දෙකේ H, මේක O. ඒ කියන්නේ මෙයා දැන් වට තේරෙනවා මේ රොටේට් වෙලා තින්නේ නේද? මෙයා මෙහෙම රොටේට් වෙනවා. කොහොම වෙනව? ආපහු මේ පැත්තට වෙනවා. මෙහෙම වෙනව, මෙහෙම වෙනව, මෙහෙම වෙනව, මෙහෙම වෙනව, මෙහෙම වෙනව, මෙහෙම වෙනව. දැන් අපි මෙහෙම නිකන් ඉන්නවට වඩා එහෙම නිකන් ඉන්නවට වඩා මෙහෙම මෙහෙම වෙනකොට මොකෝ වෙන්නේ? ඒක මෙහෙම මෙහෙම කරෝදි මේ ජොයින්ට් එක එහෙම නැත්නම් මේ හන්දිය ටිකක් රත් වෙනවා. ඒ කියන්නේ ඝර්ෂණයකට ලක් වෙනවා. මේ අණු එක ළඟ තියෙන්නේ හැම අණුවක්ම මෙහෙම මෙහෙම මෙහෙක් මෙහෙම වෙනකොට ඔය හැම එකම ඝර්ෂණයට ලක් වෙනවා. ඔයාලා SFT වල ඉගෙන ගන්නවා ඝර්ෂණ බලය. නේද? ඒ ඝර්ෂණයට ලක් වෙනකොට මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා මෙතන තියෙන යම් වස්තුවක් මෙහෙම මේසෙ උඩ තියන එහෙම ඇදගෙන තල්ලු කරලා එහෙම අරන් යනවා. එතකොට ඒ තල්ලු කරන්න අවශ්‍ය අවම බලය හොයන්න කියලා ඔයාලා SFT වල අහනවා. ඒ වස්තුවේ ස්කන්ධය අවශ්‍යයි, ගුරුත්වාකර්ෂණ බලය අවශ්‍යයි, ඊට පස්සේ අපි එදිය යුතු අවම බලය අවශ්‍යයි. අපිට හොයාගන්න. හරිද? ඉතින් මතක තියාගන්න අපි ගණන් හදද්දී මේ මේසය සුමට යයි ලෙස සලකා. ඒ කියන්නේ මේසය මගින් ඇති කරන ඝර්ෂණ බලය. ඝර්ෂණය කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ බලය. වා දැන් මෙහෙම මෙහෙම අල්ලන් ඉනෝ. මම යන්නේ නෙවෙයිද? මම අල්ලන් ඉනෝ. මේක මගින් ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරනවනේ. අර නිව්ටන්ගේ මොකද්ද? තුන්වෙනි නියමය නේද? ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරනවනේ. ඒතරම මෙහෙම යන්නේ නැත්තේ ඇයි? දැන් මෙහෙම මෙහෙම යන්න පුළුවන් නැත මෙහෙම. යන්නේ නැත්තේ ඇයි? මේ මගේ අල්ල ගොරෝසුයි පිටිය ගොරෝසුයි සෙට් වෙනව හොල්ලන්නපා යන්නේ ගාර්ෂණයට සෙට් වෙනව පැහැදිලි මෙතනින් එහාට යන්නේ පැහැදිලි හැබැයි මේක බලෙන් අපි මෙහෙම තල්ලු කරෝතින් ඝර්ෂණය නිසා රත්වීම ලෙස යම් ශක්තියක් හානි වෙනවා යම් ශක්තියක් හානි වෙනවා ඉතින් අපි ඒක නොසලකා හරිනවා ඔයාලගේ විද්‍යාවේදී ගණන් හදනකොට හරිද එහෙනම් මෙන්න මෙතන ඇති වෙනවා ඝර්ෂණයක් ඒ ඝර්ෂණ නිසා හට ගන්නා පොඩි රත්වීමක් අන්නේ රත්වීම තමයි මේකෙදී ඔය වතුර උණු කරන්න අලගෙඩියක් තම්බන්න ඒ විවිධ ආහාර වර්ග තම්බන්න උමනා කරන්නේ අන්නේ රත්වීම ඝර්ෂණය අනු මෙහෙම් 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 මෙහෙම හොල්ලන උතනින් එහාට ඔයාලට ඔයාලා නිවිෂණ නිර්දේශයේදී අවශ්‍ය නැහැ නමුත් ඔයාලට විද්‍යාව ඉස්සරහට ඉගෙන ගන්න අවශ්‍යයි නා ඔය දේවල් හරි වැදගත් ඉතින් මම නම් පොඩි කාලේ නම්ම හරි ආස කරා ඇයි කොහොමද මේව වැඩ කරන්නේ කොහොමද මේව වැඩ කරන්නේ කියන හොයන මානසික මට්ටම මට තිබුණා රයිට් අදවත් එහෙමයි හෙටවත් එහෙමයි ඇයි මේක මෙහෙම වෙන්නේ ඇයි අරක අර එහෙම වෙන්නේ කියන යම් හේතු කාරණා සෙවීමේ පොඩි පිස්සුවක් මන තියෙනවා හරි ඒ නිසා මම තාමත් යම් යම් දේවල් ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයනවා ඒ නිසා වෙන්නේ නැති මේ වගේ දේවල් ඔයාලට කියලා දීමේ ශක්තිය ආවේ හරිද ඉතින් මම ඔයාලටත් කියන පුළුවන් නම් දේවල් හොයන්න එතකොට ඔයාලගේ ජීවිතේ ගමන බොහොම ලස්සනට ඉස්සරහට අරන් යන්න පුළුවන් නිකම් මොහේ කාලා දාන්නේ නැතුව